සුබ සන්ධ්‍යාවක් ඔබ සවස් සහය අයිති අයිටන් ප්‍රවෘත්තිය සමගින් මම චරිත ධනංජය බවනු හේන්ත්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි මුලින් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය සිරස්තල වෙත. වැලිකන්දේ රිය අනතුරකින් ජීවිත පහක් අහිමි වෙයි. දොළොස් දෙනෙකු රෝහලේ. පිරිසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කළ පළමු රට ශ්‍රී ලංකාවයි. මහබැංකු අධිපති කියයි. පක්ෂී ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක. ප්‍රතිකාර ලබා ගෝඨාභය පැමිණි පසු නඩු විභාගයට ගැනීමට ත්‍රිපුත්කල මහාධිකරණයෙන් තීරණයක්. චෙන්නයි ජනතාව උග්‍ර ජල හිඟයක. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ වැඩස්ථානට සමගාමීව මෙරට සංරක්ෂණය නොවී ඇති ත්‍රිපිටක පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් පත්කරන ලද විද්වත් කමිටුවේ උපදෙස් මත මෙම සංරක්ෂණ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා. එහි එක් අදියරක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ වඳුරැස්ත පුරාණ පොත්කුල් රාජමහාවිහාරස්ථානයේ ඇති පුස්කොළ පොත් විද්වත් මණ්ඩලය මගින් පරීක්ෂා කර ඒවා සංරක්ෂණය සඳහා උපදෙස් ලබා දීම පසුගිය දසදු කෙරුණා. මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙකුගේ අවධානයට ලක් නොවුණු මෙම ජාතික හා ආගමික අවස්ථාව ඉටු කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල මේදී වඳුරැස්ත රාජමහාවිහාරවාසී පූජ්‍ය ලීකොළපිටියේ දමර්තන ස්වාමීන් වහන්සේ සහ ගම්වාසීන්ගේ ප්‍රසොමට ලක් වුණා. මේ ත්‍රිපිටකය ජාතික වස්තුවක් හැටියට බෞද්ධයන්ගේ උරුමයක් හැටියට සංරක්ෂණය කිරීම පිළිබඳව අපට තිබෙන ඉමහත් සතුට කියලා නිම කරන්න බෑ. ජනාධිපතිතුමාගේ සහභාගිත්වය ඇතිව ඒ සංරක්ෂණය කිරීම මේ රටේ බුද්ධාගම පවතින තුරාවට ජාතික උරුමයක් හැටියට පත් කිරීම පිළිබඳව අපේ ප්‍රණාමය ජනාධිපතිතුමාට ලබා දෙන්නට ඕන. මේ අතර 1818 ඌව වෙළස කරලේදී ද්‍රෝහින් ලෙස නම් කර තිබූ හෙළවිරුවන් දේශප්‍රේමින් ලෙස ඔසවා තබමින් ජනාධිපතිතුමා ඉටු කළ ජාතික යුතුකම එම කැරළට නායකත්වය දුන් විමුක්තිකාමින්ගේ 6 වන පරපුරේ ප්‍රණාමයට ලක් වුණා. එම විමුක්තිකාමින්ගේ 6 වන පරම්පරාව පිහිටුවාගත් හෙළේ විරු ජන සංගමයේ සමාජිකයන් ජනාධිපතිතුමා මුණ ගැසී ඔවුන්ගේ ප්‍රණාමය පුද කරමින් විශේෂ සංදේශයක් පිළිගන්නු ලැබුවා. 1818 කැරළට නායකත්වය දුන් මුල්පෙලේ නායකයන් වන මොනරවිල කැප්පිටිපුර නිලමේ කිව්ලේ ගෙදර මොහොට්ටාල ගලකොඩ මහදිසාවේ කොහුකුඹුරේ රටේරාළ බූටෑවේ රටේරාළ බකිනිගහවෙල රටේරාළ යන පරම්පරාවල දරු මුරුපුරන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පවුල් 106කට සමෘද්ධි සහනාධාර පිරිනැමීමේ ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510කට සමෘද්ධි සහනාධාරය ලබා දීම සිදු කෙරුණා. අපිට ආණ්ඩුව 2015 ලැබුණට මේ අමාත්‍යාංශ අපිට ලැබුණේ 2018 විතරයි. එදා ඉඳන් මාස 12ක් තුලදී සමෘද්ධි ලබා දෙන්න අපි ක්‍රියා කළා. සමෘද්ධි 106කට අපි ලබලා දෙනවා. එදා අපිට බාර දුන්න රටක් බංකොලොත්තු වන රටක් ණය ගෙවන්න බැරි ආණ්ඩුවක් හිතුවා වැඩි කල් මේ ආණ්ඩුව තියෙන්නේ නැහැ කියලා. අපේ ඉස්සෙල්ලා අපේ කාර්යභාරයේ උනේ ණය ගෙවන එක. අවුරුද්දක් දෙකක් අපි එතෙන්ට තමයි යොමු වුනේ. මේ විශාල වැඩසටහන් තියෙන ගම් වලට. එදා කෑ ගැව්වම අපි ගමේ මුකුත් කරේ නැහැ. මේ ආණ්ඩුව ගමට වැඩ කරන්නේ නැහැ කියලා. දැන් ගමට වැඩ කරන්න පටන් ගත්තාම කියන්න දෙයක් නැහැ. දැන් බලන්න මේකෙන් බේරෙන්න ජාතිවාදී අදින්න. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළෙමින්ම කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වේ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී. පැය දෙකකට ආසන්න කාලයක් එම රැස්වීම පැවති බවයි ඊට සහභාගි වූ පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ. පක්ෂ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. එමෙන්ම රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අංශ ගණනාවක් පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද කතා කරේ විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණට එකතු වෙලා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ අයට ආසන සංවිධායක ලබා දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ආසන සංවිධායකවරු හැටියට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සහ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම මැයි මාසයේ නියමිත
තිබුණු සිරිකොත ගමට වැඩසටහන අකර්මණ්‍ය වුණා පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයෙන් පස්සේ ඒ වැඩපිළිවෙල නැවත වතාවක් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල දරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියා. ජාතිවාදී අවුස්සලා රටේ කරන සංවර්ධනයේ යටපත් කරන්න උත්සාහ කරනවා. ඉතිහාසයේ වැඩිම මුදල් පන්සල් සඳහා වෙන් කරපු රජය අපි. නමුත් ජාතිවාදී අවුස්සලා ඒක යටපත් කරන්න උත්සාහ කරනවා. කරපු දෙයක් නැහැ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අන්න ඒවට පරිසං වෙන්න කියන එකත් ඉදිරියේ සඳහා එක්සත් ජාතික පෙරමුණ ඒකාබද්ධ පක්ෂයක් නිර්මාණය කරන එක ගැනත් සාකච්ඡා කරා. සමෘද්ධිය ලබා දීමේදී අවභාවිතා වෙලා තියෙන කියලා ඔබතුමාට චෝදනා එල්ල වෙනවා. ඒ නිකන් බොරු චෝදනා. ඇත්ත වශයෙන්ම කියනවනේ UMP කාරු තවම එළියේ ඉන්නේ. UMP කාරුන්ගේ වැඩිපුර චෝදනා තියෙන්නේ මට ඒගොල්ලන්ට දුන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. අපේක්ෂක ධූරය ගැන කිසි දෙයක් කතා වුණේ නැහැ. නිවේදනය කළා නැහැ ජනාධිපතිවරණේ. එහෙනම් ඒකට කතා කළා වැඩක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රෝගියෙක්නේ. එතුමා හොඳටම රෝගී වෙලා බයිපාස් ඇත්තකමක් කරලා එතුමා නඩුවට බයි තවත් කාලයක් දීර්ඝ කරගෙන තියනවා කියලා කිව්වනේ. එතුමාගේ කාලේ එතුමාට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. අපේ කට්ටිය ස්පීතාලේ ඉන්න කට්ටිය නෑ. අපේ කට්ටිය සීරමල්ල මෙතන ඉන්නේ. හදවත් රෝගීන් නැහැ, බයිපාස් කාරෝ නැහැ. ඒ හින්දා විලං ඉන්නවා හොඳ සුපිරි බුලට් ටිකක් ඉන්නවා අවශ්‍ය වෙලාවට දාන්න. දයාගමගේ මහත්මයා අදත් කිව්වා කවුරුත් ඉල්ලන්න නැත්නම් එතුමා ඉල්ලන්නම් කියලා. ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා, නවින් දිසානායක මහත්තයා ඉන්නවා, සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. අපි ආයේ පොදු අපේක්ෂකයෝ දාන්නේ නැහැ. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෝ අපි ගාව ඉන්නවා. ඒ වෙලාවට අපි ඉදිරිපත් කරන්න. මැතිවරණ කැඳවපු දවසර පක්ෂයෙන් අපි දිනන්න පුළුවන් එක්කන දාලා ඉවරලා දිනන්න. දිනන්න පුළුවන් මිනිස්සුනේ දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. අගමැතිතුමා ගැන කතා වෙනවා, සජිත් තැමැතිතුමා ගැන කතා වෙනවා, කරු ජයසූරිය මැතිතුමා ගැන කතා වෙනවා. අපි හොඳම ජයග්‍රහී අපේක්ෂකයා දානවා ගැන බලන්න පුළුවන්. අපේක්ෂක අපි දෙන්න වෙලාවටයි ඔයගොල්ලන්ට හදිස්සි. කොයි හේ අපේක්ෂකවත් නැහැ. ඔයගොල්ලෝ අහන්නෙත් නැහැ. නන්නත්තරලා ඉන්නේ රාජපක්ෂ පවුල. පවු අමාරුවේ දාන්නේ අනිත් කඩේට තාට ඇටකේ ඔබතුමාලා කරන වැඩවලින්. මේතර මුල්ල කසල කන්දාවට අකර 35ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවරගෙන ඇති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන 50 කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් තවත් මැති අමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. මේ අරමුණ වෙලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ඒ නාමය වෙනුවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන වදන එකතු කිරීමයි. මේ රාජ්‍ය ආයතන හදන්න බෑ. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. රාජ්‍ය ආයතන කියන්නේ සල්ලි කන බහිරවය මහජනයාගේ කියලා මතයක් තියෙනවා. නමුත් රාජ්‍ය ආයතන වලට අවශ්‍ය නම් විශේෂම ඉංජිනේරුමය ආයතන වලට මේ ශේෂ්ත්‍රයේ කටයුතු කරන්න පුළුවන් කියන එක අපි මේ අරමුදල් පාලනය කිරීම පැත්තෙනුත් පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මීතොට මුල්ල කසල කන්ද කඩා වැටිච්ච වෙලාවේදී විදේශ විද්‍යාඥයෝ නැතුව විදේශ ඉංජිනේරුවරු නැතුව මේක කරන්න බෑ කියලා කිව්වා. අද දේශීය ඉංජිනේරුවෝ ලවා අපි කසල කන්ද අවට ප්‍රදේශයේ අක්කර 35ක් ප්‍රතිසංවර්ධනයට අද ලෑස්ති කරලා තියෙනවා. ඒකෙන් අපි අක්කර 24ක් මීතොට මුල්ල කොළොන්නාව ප්‍රදේශයේ නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට අවශ්‍ය කරන පියවර තියලා තියෙනවා. සංවර්ධන කටයුතු වලදී මේ සැලැස්ම මොකද්ද? කොයි කොයි තැන්වලද ගොඩ කරන්නේ? කොයි තැන්වලද ජලය හසුරවන්නේ? කොයි කොයි තැන්වලද නව පරිසරාත්මක වෙනස්කම් කරන්නේ? මේ ආදී වශයෙන් දැනුම අඩුගානේ ඒ ප්‍රදේශවල අයට ලබා දෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව කිට්ටුවම ඇල බලෙන් පුරවලා තියෙන ඇල. දැන් මේක හොයලා බලනකොට ඉස්සල්ලා කිව්වා අපිට නෑ නෑ මේක මේ අපිට හොයාගන්න බෑ මායිම කියලා. ඊට පස්සේ අපිට කිව්වා නෑ නෑ මේ වැරදිලා කැපුණා ඒ නිසා මේක ගේබියන් දාලා හදාගන්න කිව්වා කියලා. ඊට පස්සේ තුන්වෙනි පාර අපිට ලියුමක් දාලා කියනවා නෑ ඇත්ත වශයෙන් මෙහෙම නෙමෙයි අපිට මේක මායිම හොයාගන්න බෑ සර්වේ ඩිපාර්ට්මන්ට් එකට කිව්වා කියලා මායිම හොයලා දෙන්න කියලා. ඒ සමහර නිලධාරීන් එවැනි ක්‍රියා කරන නිසා ජනතාව මේ ආයතනයට තියෙන විශ්වාසය පළුදු වෙනවා. එතකොට දැන් ගොඩ කිරීමේ කටයුත්තට අවසර දෙන ආයතනත් ඉතාම දූෂිත ආයතන බවට සමහර පත් වෙලා තියෙනවා. සමහර අවසර ගන්න ප්‍රමාණය නෙමෙයි ගොඩ කරන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. මේ අතර ඉල්ලා අස්සූ මුස්ලිම් අමාත්‍යවරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රශ්නයක් මතු කළා. අමාත්‍ය තනතුරේ ඉවත් වෙලා පරීක්ෂණවල මාසයක් කාලයක් දෙනවා කියලා ඉටපු අමාත්‍ය කබිර අසීම එමතුමා මේ කියලා තියෙනවා. මට දැනගන්න ඕනේ එකම දෙයයි මාසික කාලයේ ඉවරද පරීක්ෂණ අවසන්ද ඒකම ගරු සභානායකගේ මේව අද ඇලර්ට් එකක් දැක්කා ආපහු නැවත දිවුරුම් දීලා තියෙනවා කියලා. ඉතින් අපිට දිවුරුම් දුන්නේ කේ ප්‍රශ්නයක් නැහැ. අපිට එකම දේ දැනගන්න ඕනේ පරීක්ෂණයේ ඉවරද එහෙම නැත්නම් මාසික කාලයේ ඉවරද කියන එක විතරයි. ප්‍රශ්න අහනවා කල්තියා නොටිස් දීලා ආන්නේ එමය අපේ ස්ථාවර නියෝග ඇලර්ට් ආපහු එහෙම කරන්න ඇලර්ට් එනතරම හැමලෑම ගන්න මොනවත් අපිට අමාරුයි පාර්ලිමේන්තුව ගෙනියන්න. ඉතින් ජනාධිපතිතුමා ඉදිරි
අමාත්‍යයේ දිරුන් දීලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අවශ්‍යතාවයට යොමු කරන්න ඕන. පාර්ලිමේන්තුව අමාත්‍යවරුන් දිරුන් දීමේ කටයුත්තට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නැහැ. පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන කාරක සභාවක් හමුවට ඕනෑම අයකු කැඳවීමට බලය තිබෙන බව හිටපු විගණකාධිපති සරත් මයදුන්නේ මහතා පවසනවා. අයිටීන් තීරණය සජීව දේශපාල වැඩසටහන සමග කෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙවැනි විශේෂ කරුණක් සම්බන්ධ තේරීම් කාරක සභාවක් ඉදිරියේ ජනාධිපතිවරයා කැඳවන්න බලයක් තියෙනවද? තේරීම් කාරක සභාවට බලය පැවරීම එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවර නියෝගයට. ස්ථාවර නියෝග පනවල තියෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 ව්‍යවස්ථාව යටතේ තියෙන බලය උඩ. ඒ යටතේ පාර්ලිමේන්තුවට යථා පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන විධිවිධාන තමයි මේක පෙන්නලා තියෙන්නේ. කාරක සභාවට ලැබිලා තියෙන කාර්ය මොකක්ද කියන එක පාර්ලිමේන්තුවේ තීරණයක් අරගෙන තියෙනවා මොකක්ද කියලා. මුළු පාර්ලිමේන්තුවම පොදුවේ හැම පක්ෂ විපක්ෂ කණ්ඩායමක්ම ඒකමතිකව තමයි මේ තීරීම් කාරක සභාවට බලගන්නලා තියෙන්නේ. ඒ බලගැන්වීම තුළ තැනැත්තන් කැඳවීම පිළිබඳව මම දැක්ක හැටියට කිසිම සීමාවක් නැහැ. තැනැත්තන් කියලා කිව්වහම ජනාධිපතිතුමා අයිති නැත්නම් ජනාධිපතිතුමා හැර කියලා කියන්න ඕනේ. එහෙම නැත්නම් ඕනම කෙනෙක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවට බලය තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ විශේෂ කාරක සභාව මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමට තීරණය කර තිබෙනවා. සාක්ෂි විමසීම රහසිගතව සිදු කිරීමට අද පස්වරුවේ රැස් වූ එම කාරක සභාව තීරණය කළා. ඒ අනුව සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව එම කටයුතු සිදු කිරීමට තීරණය කළ බවයි එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ. කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂේගු සාබ්දීන් මොහමඩ් ෂාපි සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර තිබෙනවා. පුද්ගලින් 758 දෙනෙකුගෙන් මෙවන විටත් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්. සිසේරියන් සත්කම් වලින් පසුව මව්වරුන් වදභාවයට පත් වූ බවට හා එම මව්වරුන්ට සිදු කළ සත්කම් වලින් අනතුරුව විවිධ ආසාදන වලට ලක් වූ බවට වෛද්‍ය සාෆිට එරෙහිව විවිධ චෝදනා එල්ල වුණා. කුරුණෑගල හා දඹුල්ල රෝහල්වලට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පසුගිය මස 27 වෙනිදා ආරම්භ කළා. මෙම විමර්ශනවලට අනුව සිසේරියන් සත්කම් වලට භාජනය වූ මව්වරුන් 601 දෙනෙකු, විශේෂඥ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන් 7 දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකුගෙන්ද දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන අවසන්. එමෙන්ම නොමේරෝ ලදරුවන් පිළිබඳ වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් සිසේරියන් සත්කමක් සිදු කරන අවස්ථාවේදී ඊට සහය වන වෛද්‍යවරුන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලවලින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ අනුව සිසේරියන් සත්කම සිදු කරන වෛද්‍යවරයාට සහය ලබා දෙන වෛද්‍යවරුන් 11 දෙනෙකු, නිර්වින්දන වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් සිද්ධිය පිළිබඳ කරුණු සටහන් කරගෙන තිබෙනවා. මෙවැනි සත්කමක් සිදු කරන අවස්ථාවේදී අවම වශයෙන් හෙද කාර්ය මණ්ඩලයේ 2 දෙනෙකු හෝ ඊට එක්වන බව රෝහල් වාර්තා සඳහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන හෙද නිලධාරියෙකු ඇතුළු හෙද නිලධාරීන් 70 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. විමර්ශන තවදුරටත් විධිමත් කරමින් සත්කමට සහය වන උපස්ථාන සේවකීන් 18 දෙනෙකුගෙන්ද අවශ්‍ය තොරතුරු ලබාගෙන තිබෙනවා. විමර්ශන වලට වැදගත් වන වෙනත් ප්‍රකාශ 31ක් දැනටමත් ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා මෙන්ම චෝදනා එල්ලවන වෛද්‍ය සාෆිගෙන්ද අවස්ථා ගණනාවකදී ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ නඩුව කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ මේ මාසේ 27 වෙනිදා කැඳවීමට නියමිතව තිබෙනවා. විමර්ශනවලට අදාළව කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත වරින් වර ගරු අධිකරණයෙන් අධිකරණ නියෝග කිහිපයක්ම නිකුත් කර තිබෙනවා. මේ පැමිණිලිකාරියන් මේ කාන්තාවන් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරමින් ගරු අධිකරණයේ අධිකරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීගේ සභාපතිත්වයෙන් නියුක්තව ඊට අමතරව තවත් විශේෂඥ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන් 2 දෙනෙකුගේ සමාජිකත්වයෙන් යුක්තව එම කමිටුව ස්ථාපිත කර තිබෙනවා. පරීක්ෂා කිරීම සිදු කිරීමට නියමිතව තිබෙන්නේ කොළඹ කාසල් රෝහලේදී සහ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ විමර්ශනය බාර අරගෙන 3 පමණ කාලයක් වෙන්නේ. ඒ 3 පමණ කාලය තුළදී මෙපමණ විමර්ශන ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව ලැබුණා. තවම විමර්ශන අවසන් නැහැ. මේ විමර්ශන ඉදිරියටත් සිදු වෙනවා. තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාව බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.
නීල් හරිත අයවැය ඇතුළු ව්‍යාපෘති රැසක්ද ඒ වෙනුවෙන් රජය සිදු කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. තිරසර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලංකේය පෙරදැක්ම ජාතික වශයෙන් එළිදැක්වීම මහබැංකු පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. මෙම පෙරදැක්ම මගින් මූල්‍ය නියාමකයන් හා මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කරනවා. බැංකු හා මූල්‍යාංශ, ප්‍රාක්තන වෙළඳපොළ හා රක්ෂණ අංශවල දායකත්වය පුළුල් කිරීම මෙන්ම වඩාත් ශක්තිමත් තිරසර හරිත ආර්ථිකයක් ගොඩනැන්වීමද මෙහි අපේක්ෂාවක්. තිරසර මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගික ක්‍රියාකාරකම් මාලාවක් පෙරදැක්ම මගින් හඳුන්වා දී තිබෙනවා. Sri Lanka has made progress towards achieving sustainability. The government has also established a Sustainable Development Council to facilitate the achievement of national, regional and international commitments related to sustainable development. Sri Lanka is the first country to appoint a parliamentary select committee on sustainable development. The select committee of parliament has been mandated to make recommendations to ensure that the UN 2030 agenda for SDGs is attained. The government has also realized the need for providing necessary impetus towards sustainability through budgetary measures. Towards this end, through the 2018 budget, themed a blue-green budget, Enterprise Sri Lanka, the government expressed its intention to integrate the full economic potential of ocean-related activities in formulating the overall growth strategy and to adopt an environmentally sustainable development strategy. Several Sri Lankan banks already follow sustainable banking practices, and international agencies such as IFC are already assisting the banking sector. තිරසර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලංකේය පෙරදැක්ම වැඩපිළිවෙල ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යාධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළා. මේ කාලේ වෙනකොට ලංකාවේ පමණ නෙවෙයි මුළු ලෝකයේම යම්කිසි ආකාරයක පරිසර අහිතකර සංවර්ධනයක් නිසා සහ ඊට අමතරව නියංගය ජලගල්මු වගේ දේවල් සහභාගී විපත් නිසා රටවල සංවර්ධන විශාල බලපෑමක් කළා තියෙනවා. ඒතර ඒ වගේ බලපෑම් ඉදිරියේදී වළක්වා ගැනීමට මුල්‍ය අංශය මගින් කොහොමද ක්‍රියාකාර වෙන්නේ, කොහොමද ඒකට දායක වෙන්නේ කියන ආකාරයට පෙරමග දැක්මක් තමයි මේ අනිකුත් කළේ. ඉදිරි වසර 10ක පමණ කාලයක් තුළ සහස් සංවර්ධන ඉලක්ක කරා යන ගමනේදී විශේෂයෙන් පරිසර හානි නොවන ආකාරයට සංවර්ධන ඉදිරියට ගෙන යාමට හැකි වෙන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියන එක යම්කිසි මග පෙන්වීමක් තමයි මේ අද මුල්ලංශයට ලබා දුන්නේ. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ මාරක රියානතුරකින් 5 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ 89 කිලෝමීටර් කණු අසල කොලකනවාඩිය ප්‍රදේශයේදී අනතුර සිදු ඇත්තේ අද අලුයම 1:45 පමණ බව පොලිසිය පවසනවා. මනම්පිටිය සිට වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත් ට්‍රැක්ටරයක් ඊට පසුවසින් පැමිණි වෑන් රථයක් ඒ පසුකර යාමට උත්සාහ දරීමේදී ට්‍රැක්ටරේ ගැටී තිබෙනවා. අනතුරින් අත් ට්‍රැක්ටරේ ගමන් කළ කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිකන්ද පොලිසිය පවසන්නේ. තුවාල ලැබූ 12 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අපි දිඹුලාගල පෙරහැර බලන්න ගියා. ඊට ඇස්සලා එන ගමන් අපි දිඹුලාගල වැවලඟ බතුත් කාලාවේ දන්සිටෙන් ගත්තු. ඊට ඇස්සලා හැමෝම නිදාගත්තා. මම නිදාගත්තේ නැහැ. යාළුවා මගේ ඔරොක්කේ නිදාගෙන ආවේ. ඊට ඇස්සලා මට මතකයි ඇවිල්ලා හප්පොප් එක විතරයි මායි යාළුවයි දෙන්නම ගිහිල්ලා විහිකුණේක විතරයි මට මතකයි. මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වුවා. මේ වෑන් රථයේ රියදුරු ඉතා අපරීක්ෂාකාරී ලෙස ඉදිරියෙන් වෙනත් වාහනයක් පැමිණෙමින් තිබියදී මේ අට්‍රැක්ටරය ඉස්සර කිරීමට යාම නිසා මේ අනතුර සිදු වෙලා තිබෙනවා. අපි නිතරම මාධ්‍ය මගින් මහජනතාව දැනුවත් කරනවා මේ අට්‍රැක්ටර ආදී එවැනි වාහනවල වැඩිපුර මගින් රැගෙන යාමෙන් වළකින්න කියලා. දැනට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා අට්‍රැක්ටරයේ මගින් 20ක් පමණ රැගෙන ගොස් ඇති බවට. වසර 2025 වන විට මාර්ග අනතුරු 30%කින් පමණ අවම කර ගැනීමේ අරමුණින් වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත් කිරීමද සිදුවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අනතුරු අවම දේශයක් වැඩසටහන යටතේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්වයි අනතුරු අවම දේශයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. පහුගිය දවසේ අඟහරුවාදා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාව බවට පත් කරන කැබිනට් පත්‍රිකාව අපි ලබලා දුන්නා. යම් නිර්දේශ වගේක් අපිට ලබලා දීලා තියෙනවා. ඒට යටත්ව තව සති දෙකක් ඇතුළත අපිට පුළුවන් වෙනවා මේ කොමිෂන් සභාව පත් කරන්න. අපි මේ නීති දඬුවම් වැඩි කරන්න හදන්නේ දඬුවමක් ගැන දැක්කහම උපදෙනේ කඩිය පස්සට වෙනවා.
ගාක් අනතුරු වලින් 75%ක් විතර ඉන්නේ පිරිමි කට්ටිය. ඒකෙන් අවුරුදු 5යි අවුරුදු 29 අතර ඉන්නවා විශාල ප්‍රමාණයක්. එතකොට අපේ මේ තරුණ රටේ අනාගතය තමයි අපි අබ්බඝාත කරන්න එක්ක මරලා දාන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය අපි අඩු කරගන්න අපි හැමදෙනාම මීට යටත් වෙන්න. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. යතුරුපැදි නියාමනයේ සහ රියදුරු තීරෝදරක නියාමනයේ සඳහා වැඩ පිළිවෙලක් අපි සකස් කරන ඕන කොමිෂන් පීරියඩ් පස්සේ මම තමන්ගේ ආරක්ෂාවට තමයි මේ නීති දාලා තියෙන්නේ. රටේ ප්‍රශ්නයක් ඇති වුණාම යම් යම් නීති අලුත් නීති යටතේ ගෙනාවාම ඒවට විරුද්ධ වෙන්න එපා කියලා. පහුගිය අවුරුද්දේ ජනවාරි පළවෙනි ඉඳලා මේ 21 වෙනිදා දක්වා කාලයෙන් සදා සිදුවෙච්ච මරණ සංඛ්‍යාවට වඩා අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා 2019 ජනවාරි පළවෙනි ඉඳලා මේ 21 කාලය. 2025 වෙනකොට ඉලක්කය තමයි මේ අනතුරු 25ක් 30ක් අතර ප්‍රමාණයකින් අපි අඩු කරගන්න ඕන කියලා. දඹුල්ල ඉබ්බන් කට්ටුව ජලාශයේ සිට කලාවෙවට ජලය රැගෙන යන දඹුල ඔය ආශ්‍රිතව සිදු කෙරෙන මහා පරිමාණ වැලි ජාවාරම හේතුවෙන් පරිසරයට දැඩි හානි සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා. මහවැලි කලාපයේ ගල්කිරියාගම කෝන් පළයාගම ප්‍රදේශයේ මෙලෙස විශාල වශයෙන් වැලි ජාවාරම සිදුවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මහවැලි රක්ෂිතයට අයත් වනාන්තර ප්‍රදේශ එලිපෙහෙලි කරමින් සිදු කෙරෙන මෙම ජාවාරම් මැඩපැවැත්වීමට තවමත් බලධාරීන් නිසි පියවරගෙන නොමැති බවද එම ජනතාව පවසනවා. අදාව මේ භූවිද්‍යා කැඳව මේ ගැනීම කරන්න මෙතෙන්නේ. එයාලා දැන් කිව්වා අපි අදත්. පොවයි කියන බලපත් අල්ලන්නේ නැහැ. පොලිසියෙන් ආවත් කීයක්කට අරයි යනවා. භූවිද්‍යාවකින් අද වන්දියක ඉන්නේත් නෑ දැන්. වන්දියක ඇතුළේම වැලි පොළන සම්පූර්ණයෙන් බැට තියනවද නැහැ. බැට ඇතුළේ ඔක්කොම වැලි පොටවන්නේ. විශාල පරිසර හානියක් සිදු කරමින් ඉවුරු කපා ට්‍රැක්ටර රථ මගින් වැලි රැගෙන යන අයුරුද දැකගත හැකි. ඉතා වටිනා ශාක වර්ග කපා පුළුස්සා දමා තිබෙන අයුරුද අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. වනජීවි අමාත්‍යාංශයට සහ මහවැලි අධිකාරියට අයත් මෙම භූමි ප්‍රදේශ විනාශ කරමින් ඒවායේ ආරක්ෂාවට ඇති විදුලි වැට සියල්ලද මෙම ජාවාරම්කරුවන් විනාශ කර තිබෙනවා. මහවැලි රක්ෂිතයේ අවට ප්‍රදේශය මෙලෙස විනාශයට පත් කරන කූට වැලි ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම බලධාරීන් සතු බව අප සිහිපත් කරන්නේ ස්වභාවික පරිසරය රැක ගැනීම අප සතු යුතුකමක් සහ වගකීමක් වන නිසායි. තහනම් කර ඇති පොලිතින් ටොන් එකක් කොළඹදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. මධ්‍යම පරිසර අධිකාරිය කළ වැටලීමකදී මෙම පොලිතින් තොගය සොයා ගැනුණේ කොළඹ 12 සෝන්ඩස් මාවත ප්‍රදේශයේදී. රහසිගත ලෙස මේවා ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමද සිදු කර තිබෙනවා. උපාය දූතයෙකු යොදවා කළ වැටලීමේදී අත්තරංගුවට ගත් පොලිතින් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ඉක්මවනවා. වවුනියාව පාලමොටේ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලැබූ වනාලියාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. පැය කිහිපයක බෙහෙවුමකින් පසු දැඩි පරීක්ෂමයක් දරා වනාලියාට එන්නත් මගින් ප්‍රතිකාර කිරීම සිදු කෙරුණා. වියලි කාලගුණ තත්වයක් යටතේ අඹේ වෙල වෝක්වික් වතුයායේ කොටසක් නායෑමට ලක්ව තිබෙනවා. අඩි දහසකට ආසන්න භූමි ප්‍රදේශයක් නායෑමට ලක්වුණා. ඒ සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව ජලහිඟයකටද මුහුණ පා ඇති බව සඳහන්. 2017 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර හේතුවෙන් වැඩිම හානියක් සිදු වූයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටයි. අයගම ගඟහරහා ඉදිකර තිබූ කම්බි පාලමද විනාශයට පත් වූ අතර වසර දෙකක් තිස්සේ එය ප්‍රතිසංස්කරණය කෙරුණේ නැහැ. රුපියල් ලක්ෂ 40ක් වැය කරමින් එම පාලම යළි ඉදිකිරීම ආරම්භ කළ අතර මෙවන විට එය අවසන් අදියරට පැමිණ තිබෙනවා. වැලිමඩ නගර මැදේ පිහිටි වසර 90ක් පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකරනවා. මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 333ක්. මාස 9ක් තුළ මෙහි ඉදිකිරීම අවසන් කිරීම සැලසුමයි. පැරණි පටු පාලම වෙනුවට ඉදිකරන නව පාලම තුළින් මාර්ග තදබදයටද විසඳුම් ලැබෙනු ඇති. උතුරු පළාත් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමේ ජංගම සේවාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යාපනය, මන්නාරම, මුලදිව හා වවුනියාව දිස්ත්‍රික්කවල ජනතාව තම ගැටලු රැසක් මෙහිදී ඉදිරිපත් කළා. කැලණිය ජනාධිපති විද්‍යාලයට අයත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමට ලක්වුණා. නැටුම් පුහුණුවීම්, ක්‍රීඩා උපකරණ තැබීම මෙන්ම ක්‍රීඩා පුහුණුවීම් අතරතුර විවේක ගැනීම සඳහාද මෙම ගොඩනැගිල්ල භාවිත කර තිබෙනවා. ගොඩනැගිල්ල මීට පෙර අයත්ව තිබුණේ කැලණිය තානායමටයි. පසුගිය කාලයේ එය පාසලට පවරා දුන්නද එහි නීත්‍යානුකූල අයිතිය මෙතෙක් ලබා දී නැති බවයි නියෝජ්‍ය විදුහල්පති උදේ කුමාර මහතා ප්‍රකාශ කළේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වෙති වූ දුම්රිය වැඩවර්ජනය හෙට දිනේ මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් නතර කර තිබෙනවා. මේ පිළිබඳ දුම්රිය වෘත්ති සමිති නියෝජිතයන් අදහස් දැක්වුවා. මධ්‍යම රාත්‍රියේ 12 සිට වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළා තිබ්බා. නමුත් අද ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇමතිතුමා සමග සාකච්ඡායෙන් පසු එතුමා අපිට පොරොන්දුවක් ලබා දුන්නා. හෙට දහවල් 2ට මුදල් අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම විසඳලා දෙනවා කියලා. ඒ ඉල්ලීම අනුව හා එතුමා දුන් පොරොන්දුව අනුව හෙට දහවල් 2ට මුදල් අමාත්‍යතුමා සමග සාකච්ඡා කර අපේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. දුම්රිය ධාවනය අද නියමිත පරිදි ධාවනය වෙනවා. සවසහයතේ ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට www.itnnews.lk